And now, live at 6:50. Hi, Bowen. Meswarna Vahini. Other live at 6:50. Hi, Bowen Fatima. Hi, Bowen Nimesh. ගෙවුන දවසේදීත් විශේෂයේ සිදුවීම් රසක්ම අපිට වාර්තා වුණා. මේ සූදානම් මේ සියල්ල විමසා බලන්න. පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තියත් එක්ක අප තවදුරටත් ඒ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතුයි ෆාතිමා. ඔව් නිමේෂ්. ඒත් එක්කම තවත් ප්‍රදේශ කිහිපයක්ම හොඳකලා කිරීමට අද උදෑසන කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. වසංගත ව්‍යාප්තිය හමුවේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවක සමහයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දොලේ කන්ද, රඹුක, කත්ලාන, තනබෙල, ඉඹුල් කන්ද, පොතුපිටිය දකුණ යන ග්‍රාම සේවක සම අද උදෑසන සිට හුදකලා කරනු ලැබුවා. එසේම කලවාන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවක සම 14ක්ද හුදකලා භාවයට පත් කර ඇත්තේ පවතින වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන්. පනාකොල, කුඹුක්පිටිය, කුඩාව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, ද්වාලගම, ගලහගල, කොස්වත්ත කපස්සර, වතුරාව, වෙම්බිටියගොඩ, වැද්දාගල නැගෙනහිර, වැද්දාගල බටහිර සහ දවුලගලගම යන ග්‍රාම සේවක වසම් හුදකලා කර තිබෙනවා. නුවරළිය දිස්ත්‍රික්කයේද ලිඳුල පොලිස් බල ප්‍රදේශයේ සහ ශාන්ත කුම්බිස් ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට හුදකලා කලාපයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම නිලධාරී වසම තුල මෙතෙක් පැවති හුදකලා භාවයේ ඉවත් කර ඇත්තේ අදාළ කලාපයේ වසංගත ව්‍යාප්තියේ පාලනයක් දක්නට ලැබීම හේතුවෙන්. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1732 දෙනෙකු අද පස්වරුව වන විට මෙරටින් හඳුනාගත්තා. ඔනිමේෂ්, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 124,966ක් දක්වා ඉහළ ගියා. ඊයේ මෙරටින් වාර්තා වූ COVID ආසාදිත මරණ සංඛ්‍යාව 22ක්. එම සංඛ්‍යාව දක්ුණේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි. දිවිනේ දිස්ත්‍රික්ක අටකින් මෙම මරණ වාර්තා වී තිබූ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 6ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 5ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 4ක් ඊයේ වාර්තා වී තිබූ අතර සෙසු මරණ වාර්තා වුණේ නුවරඑළිය, කළුතර, මොනරාගල, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 786ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් මරණ 108ක්ම වාර්තා වුණේ මේ මාස අවසන් දින 8 තුලයි. ඊයේ වාර්තා වූ මරණ 22ට අමතරව පසුගිය 3 වෙනිදා මරණ 13ක්, 5 වෙනිදා මරණ 14ක් සහ 7 වෙනිදා මරණ 19ක් වාර්තා වී තිබුණා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1896 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතයින් 411 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ආසාදිතයින් 358 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 347 දෙනෙකු ඊයේ හඳුනාගත්තා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 172 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඊයේ වාර්තා වූ එම ආසාදිතයින් හැර මේ මාස ගත වූ දින 7 තුල පමණක් ආසාදිතයින් 15,088 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතයින් 3,491 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2,916ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2,280 දෙනෙකු හඳුනාගෙන තිබුණා. කොවිඩ් මර්ධනය සඳහා චීනයෙන් ගෙන සයිනෝෆාම් එන්නත්ෝගේ කල්ලිකුත් වීමට ආසන්න බව කියමින් පැතිර යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර අද දෙවයිනේ ප්‍රදේශ ගණනාවකදීම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදු කෙරුණා. කොවිඩ් මර්ධන එන්නත් වැඩපිළිවෙල යටතේ ඊයේ සිට මෙරට ජනතාවට චීනයෙන් ගෙන සයිනෝෆාම් එන්නතද ලබා දෙනවා. හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද අවසර ලද සයිනෝෆාම් මාත්‍රා ලක්ෂ 7 වන විට මෙරට සතුව පවතින අතර එමෙන්නත් තොගයයි ඊයේ සිට ලබා දීම ආරම්භ කළේ. මේ අතර රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චාන ජයසුමන මහතා පවසන්නේ චීනයෙන් ගෙන සයිනෝෆාම් එන්නත කල්ලිකුත් වීමට ආසන්න බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බවයි. විවිධ මාධ්‍යවල ඒ වගේම සමාජ මාධ්‍යවල පළ වෙනවා ලංකාවට චීනය එවලා තියෙන්නේ කල්ලිකුත් වෙන කිට්ටු කොරෝනා එන්නත් වගේක් මේහි ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ එන්නත් බොහොම මෑතකදී හැදුවේ චීනය විසින් අපිට ලබා දුන්න සයිනෝෆාම් එන්නතේ කල්ලිකුත් වෙන්න තව අවුරුදු 2ක පමණ කාලයක් තියෙනවා. මේ අතර ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව දැනටමත් පුද්ගලයන් 3000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ලබා දී තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා පොලිසිය සහ සෞඛ්‍යාංශ සිදු කරන මෙහෙයුම් මෙවන විට වැඩි කර තිබෙනවා. එසේ තිබියදීත් නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් අදත් විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. COVID-19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක මෙහෙයුම් අදත් බොහෝ ප්‍රදේශවලදී සිදු කෙරුණා. එසේ තිබියදීත් ඇතැම් පුද්ගලයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මායිම් නොකරන අයුරුද ප්‍රදේශ කිහිපයකදීම දක්නට ලැබුණා. සංසාර කොට
මෙතර ඊයේ දිවයින පුරා කළ මෙහෙයුම් වලදී නිරෝධායන රීති කඩ කළ පුද්ගලයන් 426 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 4965ක්. මෙයින් 6000කට ආසන්න පිරිසකට මේ දක්වා නඩු පවරා තිබෙනවා. ඒ වගේම 965 දෙනෙක් පොලිස් අපමත මුදවා හැරිය අතර ඉදිරි දිනවලදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාත තුල පමණක් ඊයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීද නිරෝධායන රීති කඩ කළ පුද්ගලයන් 48 දෙනෙකු පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. රුපියල් මිලියන 60කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් මද්‍රව්‍ය තොගයක් සමගින් දකුණු අප්‍රිකානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගෝ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. කෙන්නාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සැකකරු සතුව තිබූ ගමන් බෑගයක මෙම කොකේන් සූක්ෂම වසුරා තිබූ බවයි රේගෝ සඳහන් කළේ. කටා ගුවන් සේවයේ QR 664 දරණ ගුවන් යානයෙන් සැකකරු අදාළුවීම දිවයිනට පැමිණ තිබෙනවා. දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන සැකකරු කෙන්‍යාවේ නයිරෝබි නුවර සිට කටාර හරහා මෙරටට පැමිණ ඇති බවයි රේගුව සඳහන් කළේ. ගුවන්මගියාගෙන සැකසිතු රේගු නිලධාරීන් ඔහුගේ ගමන් බෑගය පරීක්ෂාවට ලක් කර තිබුණා. එහිදී බෑගයේ තුල තිබූ ෂැම්පු බෝතල දෙකක මෙම කොකේන් සූක්ෂම සංවා තිබූ බවයි රේගුව සඳහන් කළේ. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 29 එක බරකින් යුත් කොකේන් තොගේ වටිනාකම රුපියල් මිලියන 60ක්. මූලික විමර්ශන වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මද්‍ර විනාශක කාර්යංශයට බාර දී තිබෙනවා. මේ අද වර්තාව පුවත් අතරින් විශේෂීපුවත්. ඔව් තවත් සවිස්තර තොරතුරු රැසක් සමගින් හමුවෙමු රාත්‍රී 8ට. එතෙක් ඔබට සුබ රාත්‍රියක්.